Ayubowan. Samater Kalin Satya Hariyatamukena Siyata Pradhana Puat Dikashyaye me Mamalakshika Pranandu Prathamen Sirasthala. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොවිඩ් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත් ස්වයං නිරෝධායනයට කොවිඩ් වැළඳී සුවේ ලැබූ ගණනත් 50000 ඉක්මවයි. අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පතන ජනතා පියස බවට පත්විය යුතුයි. අගමැති අවධාරණය කරයි. සමගි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි. නායක සජිත්, සභාපති ෆොන්සේකා, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර. පාටලී නිල වශයෙන් සමගි ජනබලවේගයේ සමාජිකත්වය ලබා ගනී. පානදුර වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලින් සොයා පොලිස් විමර්ශන. බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් විවෘත කෙරේ. සිසුන්ගේ පැමිණීමේ අඩුවක්. ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක. ලංකා ගුරු සංගමය කියයි. ඇවිදින පුස්තකාලයේ දොරගුළු සදහටම වැසියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මහත්වරුන්ද ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ. වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සමීපතම ආශ්‍රිතයින් සොයා පාර්ලිමේන්තුවේ පරීක්ෂණ සිදු කරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ත විජේසිරි සහ හේෂා විතානගේ යන මහත්වරුන් ස්වයං නිරෝධායන සඳහා යොමු වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන්. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ COVID-19 වෛරසය ආසාදනය වූ මැති ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 6ක්. මීට පෙර අමාත්‍යවරුන් වන වසුදේව නානායක්කාර, පවිත්‍ර වන්‍යාරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පීඑල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකවත් හිටුවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සීකේ අලහකෝන් මහතා මේ බව සඳහන් කළා. COVID-19 වෛරසය හේතුවෙන් මතුවූ අවදානම් තත්ත්වයේ හේතුවෙන් එම තීරණය ගෙන තිබුණා. ආයතන පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමට යොහුසුලුව ක්‍රියා කරමින් සිටින බවයි කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ මරදාන, කොළඹ 14 සහ පූජාපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා භාවය අද උදැසන 6ට ඉවත් කෙරුණා. කල්මුනේ උතුර සහ කල්මුනේ දකුණ ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් කිහිපයකට පනවා තිබූ හුදකලා බව මෙලෙස ඉවත් කිරීමට පියවර ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර අද උදැසන 6 සිට ප්‍රදේශ දෙකක් අලුතින් හුදකලා කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. ඒ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අංක 140 බෝලන්න දකුණ ග්‍රාම නිලධාරී වසමේ මැල්කොනිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ පල්ලිය කොටුව සහ ගල්හින්න ග්‍රාම සේවා වසමයි. මේ අතර ඊයේ පසුරු 6 සිට මිනෝන්ගොඩ පොලිස් වසමේ ගල්වලුව ජුම්මා මස්ජිද් මාවත, හීද්‍රා මාවත, අලුත්පාර සහ අකරගොඩ ප්‍රදේශයන් හොදකලා කිරීමටත් පියවරගෙන තිබුණා. ඊයේ දිනේදී මෙරටින් COVID-19 නව ආසාදිතයින් 843 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුද්ගලයන් 841 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 480ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 86ක් සහ කළුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 72ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 203 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. ඉතිහාසයේ වැඩිම කොළඹ දිස්ත්‍රික්කය තුල වාර්තා වෙච්ච රෝගීන් ගාන අපි දකිනවා. ඊයේ දවස් තුල වාර්තා වෙනවා. ඊයේ වාර්තා වුණා සමස්තයක් විදිහට රෝගීන් 843ක් වගේ ප්‍රමාණයක්. ඒ 843න් භාගයට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ 480ක් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ. දැන් මේ 480 200කට 250කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ. මේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ ලොකු රෝගීන් ප්‍රමාණයක් නැවත වාර්තා වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ ප්‍රමාණයන් මේ විදිහට අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේ මොන හේතුවක් නිසාද කියලා බලධාරීන් පැහැදිලි කළ යුතුයි. සමස්තයක් විදිහට කලින් තිබුණ විදිහටම බස්නාහිර පළාතේ අවදානම නැවත වැඩි වෙලා තියෙනවා. පද්ධතිය තුල ඇඳන් 420ක් අලුතෙන් පිරීලා තියෙනවා. දැන් මේ විදිහට දවස ගානේ අපේ පද්ධතියට රෝගීන් එකතු වෙන්න ගත්තොත් සුව කළා ගෙදර යවන ගානට වඩා අසාමාන්‍ය දෙගුණයක වගේ ප්‍රමාණයක් අලුත් රෝගීන් අපි හොයාගන්න ගත්තොත් අනිවාර්යයෙන්ම අපේ පද්ධතිය අර්බුදේ කරා ගමන් කරනවා දවස් කිහිපයක් ඇතුළත. අලුතෙන් දවස ගානේ හොයාගන්න රෝගීන් ටික කොහෙටද යවන්නේ? මේ වෙනකොට අපේ පද්ධතිය තුල ඒ රෝග ලක්ෂණ සහිතව රෝගීන් යොමු කරන්න ඕන රෝහල් ප්‍රමාණය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. මෙතර කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලත් සමග තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් අද සිට යලි සුපුරුදු පරිදි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළා. ඒ අනුව දුම්රිය ගමන් වාර 390ක් පමණ අද සිට ධාවනයේ යෙදෙනු ඇති. බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් අද සිට විවෘත කෙරුණා. හොදකලා ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් මාස 5කට පමණ පසුව අද දින පාසල් විවෘත කෙරුණා. පාසල් වෙත පැමිණි දරුවන් සඳහා සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් සකස් කර තිබූ අතර ඒ අනුව දරුවන්ට දෑත් පිරිසිදු කර ගැනීමට මෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරීමට අදාළ උපදෙස් මාලාවක්ද ලබා දීම සිදු කෙරුණා. ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමද සිදු වූ අතර දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් ඉගෙන්වීම් කටයුතු සිදු කිරීමටයි කටයුතු කර තිබුණේ. බස්නාහිර පළාතේ අවදානමක් නොමැති ප්‍රදේශවල පිහිටි පාසල් 1576 අතරින් පාසල් 900කට අධික ප්‍රමාණයක් පෙබරවාරි 15 වෙනිදාට පෙර විවෘත කිරීමට හැකිවනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ. මේ අතර බස්නාහිර පළාතේ පාසල් විවෘත වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය මෙලෙස අදහස් පළ කර සිටියා. ප්‍රධාන පාසල්වල ළමයින්ගේ පැමිණීම 40%කට අඩු තත්ත්වයක තමයි තියෙන්නේ. අපිට පේන්න තියෙන දේ තමයි දෙමව්පියෝ විසින් පාසල් ළමයින් එවීම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ පාසල්වල 40ක් විතර තමයි ළමයි අවිල්ලා තියෙන්නේ. අපි ගත්තත් පොඩ්ඩක් කුඩා පාසල් ගත්තොත් ඒවයෙත් ළමයින්ගේ පැමිණීම 60%කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ළමයින්ගේ පැමිණීම වර්ධනය කර ගැනීම මම හිතන්නේ ආණ්ඩුවේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් ඇත්ත අපි දකින්නේ. දෙමව්පියෝ තුල යම්කිසි තැතිගැන්වීමක් තියෙනවා. තවමත් පාසලට ළමයි එවීම සම්බන්ධයෙන්. එතකොට දැන් අපි දන්නවා දැන් කොරෝනා ව්‍යාප්තියක් තියෙන රට පුරා ඒ ව්‍යාප්ති තත්ත්වය තුළ තමයි මේ පාසල් ආරම්භ වෙන්නේ. එතකොට දැන් මේ ආරම්භ වීමේදී පාසල් යම්කිසි විදියකට සංවර්ධනාත්මක පෙරට ගන්න නම් දෙමව්පිය ළමයි ඇතුල් කරන්න පාසලට එවන්න නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් විශේෂ අවධානයක් යොමු කරලා විශේෂයෙන් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දෙන්න ඕනේ. හරියටම බස්නාහිර පළාතේ පාසල් ටික නියමිත ක්‍රමවේදයකට හරි අනුමත විදිහකට ඒ ආකාරයෙන් පටන් ගන්න. අනිත් පළාත්වල දරුවන්ට ඒ අවශ්‍ය ඒ පසුබිම ලබා දුන්නේ නැහැ. දැන් කොළඹට වඩා මහනුවර කොවිඩ් ආසන්න වැඩි වීම පවතින දිනපතා. මහනුවර නගරයේ විතර පාසල් 3ක දරුවෝ සහ ගුරුවරු කොරෝනා රෝගීන් බවට පත් වෙලා. ඒ පිළිබඳව ගත්ත තීන්දුව මොකද්ද? රජයේ මේ වෙනකන් කිසිම තීන්දුවක් කරන්නේ නැහැ. දිස්ත්‍රික්කයේ පාසල් 10කට වැඩිය මේ කොරෝනා රෝගීන් දරුවන් සහ ගුරුවරුන් ඉන්නවා කියන එක අපිට වාර්තා වෙනවා. ඒ කිසිම දෙයකට කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලේ නැහැ. මේ පාසල් පොකුරක්ද මේ අය නිර්මාණය කරන්න කියන එක අපිට දැඩි අප්‍රසන්නයෙන් යුක්තව ප්‍රකාශ කරන්න. බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති අද සිට පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව එම උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමි වුණා. පානතුර උතුර පල්ලිමුල්ල කන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. අද පෙරවරු 9:15ට පමණ මොරටුව සිට පානතුර දෙසට දහවනේ වූ ත්‍රිරෝද රථයකට යතුරු පැදියකින් පැමිණි නාතුරුණ තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. එහිදී ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලෙක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන එන විටත් ඔහු මියකුස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙම වෙඩිතැබීම සිදු කළ සැකකරුවන් පලා යන ආකාරය කිසියම් පුද්ගලයෙක් විසින් සිය ජංගම දුරකථනයේ මෙලෙස පටිගත කරගෙන තිබුණා. වෙඩිතැබීම සිදු කළ පුද්ගලින් හෝ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානතුර උතුර පොලිසිය විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. වෙඩිතැබීම සිදු කරන ලද පුද්ගලයන් යතුරු පැදියකින් පැමිණ වෙඩිතබා ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම ස්ථානයේ තිබී T56 වර්ගයේ පතරම් කොපු 4ක් හොයාගෙන තිබෙනවා. වෙඩි වැදුණු පුද්ගලයා 32 හැවිරිදි එගොඩ උයන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවටයි අනාවරණය වී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නැහැ. අදාළ සැකකරුවන් සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළඳ යතුරු පැදියකින් පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පතන ජනතා පියස බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල් කළ තිබීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සෞභාග්‍යයේ දැක්මින් අධිකරණාභිමානයට අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල් කළ තිබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යටත් විජිත යුගයේ ඉදිකරණු අලුත් කඩේ අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය අක්කර 6ක භූමි ප්‍රමාණයක පැතිර යන අතර වසර 3කින් නිමවන මෙම ව්‍යාපෘති වේදම රුපියල් මිලියන 16,500ක්. නවීන තාක්ෂණීය නීති ගැටලු විසඳවා ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල මෙන් අධිකරණ ශාස්ත්‍රය ඩිජිටල්කරණය තුළින් අධිකරණයේ නඩු පැවරීම, ලේඛන ගොනු කිරීම, ලේඛන පවත්වාගෙන යාම මෙන්ම වීඩියෝ තාක්ෂණය මගින් සාක්ෂි ඉදිරි කිරීම දක්වා දිවෙන දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තුළින් තාක්ෂණය රටේ නීති පද්ධතිය යාවත්කාලී කිරීම සඳහා උපයෝගී කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් දැනටම ආරම්භ කොට පවත්වාගෙන යන අතර වසර 3කුත් 4ක් අතර සිදුවන මෙම සැලැස්ම සඳහා රජය මේ වන විටත් බිලියන 3.5ක් වෙන්කොට මිලියන 500ක ප්‍රතිපාදන මේ වසරට ලබා දීලා තිබෙනවා. බොහොම ස්තුතියි අග්‍රාමාත්‍යතුමනි. එදා අපි බලයටපත් වෙන විට ජනතාභිලාෂ මුදුන්පත් කළ හැකි යෝජනා මාලාවක් රට හමුවේ තිබුණා. ඒ සඳහා අපට ජනතා ආශිර්වාදය ලැබුණා. දේශපාලනික වශයෙන් අප කොමන මතවාද දැරුවා පරමාධිපත්‍ය බලය රැඳී තිබෙන රටේ ජනතාව සතු. ඒ නිසා අප රට හමුවේ තබන ප්‍රතිපත්ති හා ප්‍රතිකංශකරණය ඔවුන් තුළ විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිහාසයේ අප බලයටපත් වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම් වලින් නීතිය නවන්න අපි කිසිදා උත්සාහ කළේ නැහැ. යල් පැන ගිය නීති, ක්‍රියාපටිපාටි අනපනත් තවමත් අපේ රටේ ජනතාව පීඩණයට පත් වෙන බව අමුතුවෙන් මා කිය යුතු නැහැ. මේ පීඩණයෙන් ජනතාව මුදා ගැනීම අපේ වගකීමක්. මා විශ්වාස කරන්නේ අද ආරම්භන මේ අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිටපතන ජනතා පියස බවට පත්විය යුතුයි අපි විශ්වාස කරනවා. මේ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රට පුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත කරන්න අධිකරණ ඇමතිවරයා කටයුතු කරගෙන යනවා. නඩු කඩිනම් කොට ඒවාගේ ප්‍රමාදයන් වළක්වාගත හැකියි අපි විශ්වාස කරනවා. මේ ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි. අපේ ඉලක්කය මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම. ජනතාව ලබා දුන් වරමට අනුව කටයුතු කිරීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ සමගි ජනබලවේග මූලස්ථානයේදී. මෙහිදී සමගි ජනබලවේගයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් පත් කරනු ලැබුවා. පක්ෂයේ නායකවරයා ලෙස කටයුතු කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. මහලේකම් දුරේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මධ්දුම බණ්ඩාර මහතා පත් කර තිබෙනවා. සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරියල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාක, රවීන්ද්‍ර සමරවීර, රාජිත සේනාරත්න, කුමාර වෙල්කම යන මහත්තුරුන් පත් කරනු ලැබුවා. උපසභාපතිවරුන් ලෙස ගයන්ත කරුණාතිලක, දිලීප් වේදාරච්චි, අබ්දුල් හලීම්, පී හැරිසන්, හරින් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් පත් කර ඇති අතර තලතා අතුකෝරළ මහත්මිය සහ චන්ද්‍රානි බණ්ඩාර මහත්මියද උපසභාපතිවරුන් ලෙස පත් කළා. ජාතික සංවිධායක ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා භාණ්ඩාගාරික ලෙස පත් කරනු ලැබුවා. පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කර ඇති අතර ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ නිරෝෂන් පෙරේරා මහතායි. ප්‍රධාන විධායක ලෙස අජිත් පී පෙරේරා මහතා පත් කර ඇති අතර නීති ලේකම්වරුන් ලෙස ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධන සහ ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් යන මහත්වරුන් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සහ නලින් බණ්ඩාර යන මහත්වරුන් නියෝජ්‍ය ලේකම්වරු ලෙස පත් කර ඇති අතර නියෝජ්‍ය ලේකම්දුරේ සඳහා රෝහිණී කවිරත්න මහත්මිය සහ පී උමාචන්ද්‍ර මහත්මියද පත් කරනු ලැබුවා. නියෝජ්‍ය ජාතික සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ ජේ.සී. අලවතුවිල යන මහත්වරුන් පත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද පත් කර තිබෙනවා. මේ අතර මෙහියුම් ප්‍රධානී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පත් කර ඇති අතර ඔහුට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තනතුරු දෙකක් හිමිව තිබීම විශේෂත්වයක්. පසුගියදා ජාතික හෙළුරුමේ සමාජිකත්වයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා අද දින සමගි ජනබලවේගයේ සමාජිකත්වය නිල වශයෙන් බාරගත්තා. මම මේ සමගි ජනබලවේගයට එකතු වෙන බව ඉතින් කවුරුත් දන්නවනේ. ඒක අපි ඉදිරි කාලයේදී ඉදිරි දින 10 ඇතුළත ඒක සාකච්ඡා කරලා අපි කටයුතු කරනවා. ලොකු ආන්දෝලනයක් තිබුණා 43 වෙනි සේනාංකයේ අර මේ සේනාංක දැන් ඔන්න සමගි ජනබලවේගයේ දෙකඩ වෙලා තියෙනවා. පාටලී චම්පික ඇමතුමා එකපාරක යනවා, සජිත් ප්‍රේමදාස මහතුමා තව පාරක යනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. පාටලී චම්පික මහතුමාගේ මේ ව්‍යාපාර සියල්ල සමගි ජනබලවේගය හරහා තමයි ගලා බසින්නේ. අපි සාමාන්‍යයෙන් කෘත්‍යාධිකාරී දේවල් සාකච්ඡා කරා. ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සියලුම අදගත් තීරණ සම්මත කරගමු. ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරලා ඊළඟ රාජ්‍ය නායකයා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතුමා බවට පත් කරලා ඊළඟ රජයේ අගමැති ප්‍රමුඛ රජයේ පිහිටවීම සඳහා මූලික වැඩ කටයුතු සඳහා අද කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්මත කරගත ඉදිරියේදී සියලු දේ කරන්නේ. පුරප්පාඩු වෙලා තිබුණ තනතුරු ටික ඔක්කොම පිරෙව්වා. ඊට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන රටේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරා. විශේෂයෙන් මේක ගැන පූර්ණ සාකච්ඡාවක් නැත්නම් විස්තරයක් මහලේකම්තුමා මාධ්‍යයට කියනවා. කිසිම වෙනසක් නැහැ. ආණ්ඩුවේ දැන් අම්මත් නැහැ තාත්තත් නැහැ අනාථ ළමයා වගේ මම්මනෝ පප්පනෝ ආප කන්න තුට්ටුනෝ තමයි දැන් ආණ්ඩුවට. ජය වේවා. සමගි ජනබලවේගයේ නව ව්‍යවස්ථාව යටතේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අපි පැවැත්වුවා. ඒ වගේම නව නිලධාරී මණ්ඩලය පත් කරගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලපු අපේක්ෂකයෝයි හිටපු මැති ඇමතිවරු විශාල පිරිසක් අපේ පක්ෂයට දැන් දිනපතා බැඳෙමින් පවතින. ඒ වගේ හෙට අනිද්දා ඔය එක්සත් ජාතික පක්ෂයේ පත් කරපු නිලධාරීන් කීප දෙනෙකුත් අපේ පැත්තට එනවා. බොහොම පැහැදිලිවම අපි ප්‍රකාශ කර සිටිනවා දේශීය සම්පත් විකුණන්නේ නැtei කියලා බලයට ආපු මේ රජය 68 ලක්ෂයකගේ ඒ විශ්වාසය අද පළුදු කරලා තිබෙනවා. ඉතින් අත්ත වශයෙන්ම ආණ්ඩුවට උත්තර බඳින්න සිද්ධ වෙනවා මේ රටේ ජාතික සම්පත් කොයි ආකාරයකටද ආරක්ෂා කරන්නේ, කොයි ආකාරයකටද කළමනාකරණය කරන්නේ, ඒ වගේම විදේශ ආයෝජන අපේ රටට අවශ්‍යයි, කොහොමද මේ විදේශ ආයෝජන අපේ රටට ලබාගන්නේ, මේවා පිළිබඳව නැවුම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබෙනවා. 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ 2015 ආණ්ඩුව කරපු දේ කරන්න නෙවෙයිනේ. 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් ඡන්දෙ ලබා දුන්නේ වෙනත් ගමනකට. ඒ නිසා රජයේ වගකීම තමයි තමන්ගේ වරමට අනුව කටයුතු ಅಭಾವ ಪ್ರಾಪ್ತ ಜ್ಯೇಷ್ಠ ಬಾಂಧವೇದಿ ಕಲಾಕೀರ್ತಿ ಆಚಾರ್ಯ ಎಡ್ವಿನ್ ಆರ್ಯದಾಸ ಮೆದಿದುಮಾಗೆ ದೇಹೆ ಪಿಲಿಬಂದ ಅವಸಾನ್ ಕಡಿಯಿತು ರಾಜ್ಯ ಅನುಗ್ರಹ ಸಹಿತವ ಅದ ಸಿದ್ದು ಕಿರುಣ ಎ ಬೊರಲ್ಲ ಪೊದು ಸುಸಾನ ಭೂಮಿಯೇದಿ ಅಭಾವ ಪ್ರಾಪ್ತ ಜ್ಯೇಷ್ಠ ಮಾತಿವೇದಿ ಕಲಾಕೀರ್ತಿ ಆಚಾರ್ಯ ಎಡ್ವಿನ್ ಆರ್ಯದಾಸ ಮೆದಿದುಮಾಗೆ ದೇಹ ಬೊರಲ್ಲ ಪೌದ್ಗಲಿಕ ಅವಮಂಗಲ್ಯ ಶಾಲಾವಕ ಅದ ಪಸ್ವರುವವನ ದೇಕ್ ಟನ್ಪತ್ ಕೃತಿಬುಣ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලකණීන් කලාකරුවන් ඇතුළු විද්වතුන් රැසක් අද උදැසන සිට පැමිණියා. ಈ ಮಹತಾಗಿ ದೇಹಿ ಪಿಲಿಬಂದ ಅವಸಾನ್ ಕಟಿಯಿತು ಅದ ಪಸುರುವೆ ರಾಜ್ಯ ಅನುಗ್ರಹ ಸಹಿತವ ಸಿದು ಕೆರುಡು ಅದರ ಎಯ ಸೌಖ್ಯಾಂಶ ವಿಸಿನ್ ಲಬಾದಿಯತಿ ಉಪದೇಶ ಸಹ ಮಗಪೆನ್ ವಿಮೆಯಡತೆ ಸಿದು ಕೆರುಣ ඇවිදින පුස්තකාලය යන විරුදාවලියෙන් හැඳින්වෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස මෙතුමා පසුගිය 22 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 98 වෙනි වියෙහි පසු වුණා. මේ අතර අභාව ප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආර්යදාස මෙතුමාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැගීමට සහ ප්‍රාමාණික වියතෙකු ලෙස කලා සහ මානව ශාස්ත්‍ර විෂය ගණනාවක ප්‍රගමණයට දායක වූ කලාකීර්තියේ ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතාගේ අභාවය පිළිබඳ පුවත බලවත් සංවේගයේ දනවන්නක් බවයි. බහුවිධ ශාස්ත්‍රයන්හි තමන් සතුව තිබූ පැතිරි දැනුමෙන් ජන මනස පෝෂණය කිරීමට එතුමන් කළ මෙහෙවර සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව බවයි ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩය මගින් වැඩිදුරටත් පවසන්නේ. අභාව ප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස මෙතුමනි, ඔබට නිවන් සුව. නාට්‍ය සංදර්ශන පෙන්වීම නතර කරමින් කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ වෙනකොට අපේ රටේ ජනතාවට තමයි මේ ආණ්ඩුව කරන ක්‍රියාවලින් විශාල අපහසුතාවයක් ඇති වෙලා තියෙන්නේ. මොකද මෙවැනි ලෝකෙටම වේලා තියෙන ව්‍යසනයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව ඒ ලබා දෙන වැඩපිළිවෙළ අනුව ඒ වගේ අපේ රටේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු නිරන්තරයෙන් අපි දැක්කා කොයි විදිහට ප්‍රකාශ කරේ කියලා. ඒවා ගොඩක් දේවල් අපේ රජය පිළිගත්තේ නැහැ. දේශපාලඥයෝ හැටියට එයාලට ඕන කාරණා තමයි ගොඩක් වෙලා ඩිස්ට් කරේ. ඒ නිසා තමයි අද මේ ප්‍රශ්නේ අපිට අනිත් ප්‍රශ්න වගේම රජයේ මේ හැම ප්‍රශ්නයකම පේල් වෙලා තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ රජයේ පේල් වුණාට. රජයේ පේල්ීම තුළ ජනතාවගේ ජීවිත හානි වෙනවා. දැන් විදේශ රැකියාව සම්බන්ධයෙන් ගත්තත් ඒ ජනතාව විශාල දුකක් විඳිනවා. ඉතින් ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම මෙවැනි නාට්‍ය සංදර්ශන දිගින් දිගට ඉදිරිපත් කරන්නේ නැතුව දැන්වත් විශේෂයෙන්ම එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන් ඉන්දියාව අපි දැක්ක විදේශ ඇමතිවරයා ඇවිල්ලා කිව්වා විදේශ රටකට ලබා දෙන ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත අපිට පළවෙනියට දෙනවා කිව්වා. එතුමාගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා අපි දැක්ක මාධ්‍ය තුල. නමුත් ඒක අපිට පළවෙනියට හම්බුන්නේ නැහැ නේ. දැන් අනිත් රටවල් වලට ඒක දීලා තියෙනවා. දකුණු ආසියාව අනිත් රටවල්. දැන් තමයි ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ මේ හැම දෙයකින්ම අපි ප්‍රමාද වෙලා තියෙනවා. Janatipati Gotabaya Rajapaksa Mahata Vagakim Darana Editharanake Bava Parliament Mantri Tis Kutyarachchi Mahata Pavasanava E Velimada Pradeshedi Matevita Adahas Dakpamin ජනාධිපතිතුමා කෙලින්ම වරාය සම්බන්ධකව අපේ නායක ස්වාමීන් වහන්සේලාට වැඳලා කියනවා අපේ රටේ අපි වත් කරගත් හොඳ නායකයෙක් කෙනෙක් අවුරුදු 5කට බලය දුන්නේ ජනාධිපතිතුමා බොහොම ඉදිතර තීරණ ගන්න කෙනෙක් මම ඇමතිවරුන්ට කතා කරන්න යන්නෙත් නෑ ඇමතිවරුන්ට මේක ප්‍රකාශ කරන්න කියන්නෙත් නෑ සාමූහික වගකීම ගැනීමේ අවසාන වගකීම තියෙන්නේ මට කියන ඉදිතර තීන්දුව දීපු මේ රටේ ඉතිහාසගත නායකයා තමයි මේ වත්මන් ජනාධිපතිතුමා කවුද ඔහම වගකීම් ගන්න ඒ නිසා එහෙම වගකීම් ගන්න නායකයෙක් අපිට ඉන්නවා ඒ වගේම තමයි දැන් අර එන්නත පිළිබඳ බලන්නකෝ ජනාධිපතිතුමාට ගියේ කෙනා එක එක අවලාද කරා එක එක Then India was take a Sakatcha Kerala, India win Ispati the Innata, Matra Laksa Hayak, Visiat in the Geno, then India wing Inatika Genova, Cuba among Igmanata Peter Patan Jati, Apiratain, Inata Geno got a Satuinoa, Lady Hedunu Aye, Duquinoa, where Said Lavagay, Air than Katakaran the Aknanisa, may Nata Apokan Ratijanta out of Matakarnoapi, Opata Subana Gatakama Isaratin, Etan Sita Iseratapi, Corona Tate, Boma, Tavaka like the Akbata Patino, Saman the Akbata Patino, Janatiputuma Megan. Utsa a Pratipale Labinacote, Merate Janta to Materevi, Chutta Karjana de Butumar Virudo Katakarana, Ayabjana de Butumar Virudo Katakari. Columba Varae, Nagari Parente Samadin, Deshapal Vedica Vepanabu, Adahaski Piak then. ජනාධිපති වරේ වෘත්ති සමිතිය වල කියලා තිබුණේ ලංකාවේ කොළඹ වරායට වැඩිපුරම ආදායම හම්බෙන්නේ ඉන්දියාවේ ප්‍රතිඅපනයනයේ ආදායම 82යි වරාය ආදායමෙන් එකකින් 66ක් ඉන්දියාවෙන් කියලා. ඔව් ඒක හරි. එයා කියන්නේ ප්‍රතිඅපනයනය නවතිනවා ඉන්දියාවට මේක නොදුන්නොත් කියලා. නමුත් ඒක බොරුවක්. මම දැක්කයි විමල් විවරංශ ඇමතිවරයා කියන ප්‍රතිඅපනයන කතාව බොරුවක්. එහෙම එකක් නැහැ. ඇත්ත. විමල් විවරංශේ කතාව හරි. ඒතකොට ප්‍රතිඅපනයන කතාව බොරුවක් කියලා විමල් විවරංශ කියනවා නම් ඒ කියන්නේ මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බොරුවක් කියන එක. ආණ්ඩුවට එක මතයක් නැහැ. ඒක ඇත්ත. Other මේ රටේ පොදු දේපල රජයේ දේපල විකුණන්නේ නැහැ කිව්ව රජය දැන් නැගිටින ජටය විකුණන්න තීරණය කළා තියෙන්නේ 152ක් 149ක් මේ කතන්දර කියන්න ඕනේ නැහැ. ඇයි මේ රජයට මේ හරි උත්තරයක් දෙන්න බැරි? දැන් මේ ආණ්ඩුව 60 ලක්ෂයක් ඡන්දගත. පාර්ලිමේන්තුවේ 3න් 2කේ බලයක් තියාගෙන 19 20 කරගන්න ඕනේ කියලා කිව්වා. ඒකත් දැන් කරගත්තා. ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න තමයි මේ රජය කරන්නේ. විශේෂයෙන්ම නැගිටින ජටය අපි පැහැදිලිවම කියනවා. පුළුවන් නම් විධායකයට කියනවා ඒ 149ද 52ද නෙවෙයි. මේක විකුණන්නේ නැහැ කියලා. මේක බදු දෙන්නේ නැහැ කියලා. ඒ කියනකම් අපි මේ අරගලේ දිගින් දිගටම කරනවා. තව පරම්පරා හතරක් යනකම් අයිතිය විදේශ රාජ්‍යයකට පවරපු දේශපාලන කණ්ඩායමක් ඇවිල්ලා දැන් අපිට නැගෙනහිර ජටිය ගැන පාඩමක් උගන්වන්න හදනවා. අපි මේ පරයන්තය සම්බන්ධව ගන්න තීරණය තමයි ඉන්දිය මැදිහත් වීම සහිත ආයෝජන ව්‍යාපෘතියකට යනවා. බදු දීම හෝ විකිණීමක් සිදු නොවන බව තාර්කිකව ජනාධිපතිතුමා මේ කාරණා පැහැදිලි කළා. දැන් අපි හිතමුකෝ කෙනෙක්ට තියෙන ඉඩමක බැංකුවෙන් ණයක් අරගෙන ඕනනම් එතන හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තව කෙනෙකුට විකුණලා ඒ සල්ලි වලින් වෙන ව්‍යාපාරයක් කරන්නත් පුළුවන්. ඒ වගේම අපේ මේ මූලික අයිතිය 51ක් වගේ ඉහළ තැනක තියාගෙන ආයෝජකයෙකුට ආරාධනා කරනවා මේක තවදුරටත් සංවර්ධනය කරලා එහි ලාභය බෙදා ගැනීම වෙනුවෙන්. ඒ ආකාරයේ ආයෝජන ව්‍යාපෘතියකට අපි මේ යමින් ඉන්නේ. හැබැයි මේකට දේශපාලන ප්‍රහාරයක් එල්ල වෙමින් තියෙනවා. දේශපාලන ප්‍රහාරය එල්ල කරන්නේ මේ වගේ ජාතික සම්පත් මුළුමනින්ම විකුණා දාපු කණ්ඩායම් වීම තමයි මේකේ තියෙන විහිළුසහගතම තත්ත්වය. Then Adhikarana Puath Kihipayak Vetai Avadahane. Police Matravya Nashaka Karyanshaya Magin Atharayum කොට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ලේ 14 වන සැකකරු වශයෙන් නම් කර ඇති දැනට විදේශගතව සිටින උදාර සම්පත් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් අත්අඩංගුවට කොට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් වරෙන්තු නිකුත් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දීප පීරිස් මහතා විසින් කළ ඉල්ලීමකට Tanwai, Mema Varintu Nikut Kirima Sidune, Taminilla Kandavanlabu Avastavidi, Niocha Solicitor General Varia, Adikar Nehamuve Karnudakwamin, Udar Sampat Nimiti Sakakaru Mevanavita, Vidishikatava Sitina Babat, Ohu Mema Madra Vijavar Me, Pradahana Molakar Vekwashin, Handura Kinatibinabavat Pavasua, Ohu Ataranguriganima Sanha, Jatantra Policia Markin, Varintuak Nikut Kurnlesai, Niocha Solicitor General Varia, Adikarneni Lasitie, Emily Mapiligat, Pradahana Mahestrat Varia, Adal Varintu Nikut Kirima Sidukala, Inanturbu Mimasiti Samband. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 16 දෙනා ලබන දෙවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ. තමන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසිලා විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මාස 14 වෙනිදා කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම අද අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායා දුන්නේ කොරයා යන මහතුරුන් හමුවේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මාස 14 වෙනිදා කැඳවන බවයි. හිටපු විශ්‍රාම වැටුප් වරයෙක්වන K.A. තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහි වගඋත්තරකරුවන් එස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2016 ජනවාරි මාස 1 වෙනිදා සහ 2019 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින්ට හිමි විය යුතු වැටුප් වර්ධකය ලබා දීම රජය විසින් අත්හිටුවා ඇති බවයි. මේ තුලින් Tamanට දැඩි අසාධාරණයක් සිදුවන බවත් එබැවින් අදාළ විශ්‍රාම වැටුප් වර්ධකය Tamanට ගෙවන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අදාළ විශ්‍රාමිකයින් පිරිස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. දැන් රටකටාපුවත් කිහිපයක් කෙටියෙන්. තල්ව කැලේ ලිදුල නගර සභාවේ සභාපති ධූරෙන් සහ මන්ත්‍රී ධූරෙන් අශෝක සේපාල මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ඒ බව සඳහන් අස්වීමේ ලිපිය අද දින තල්ව කැලේ ලිදුල නගර සභාවේ ලේකම් DVP බණ්ඩාර මහතා වෙත ලබා දුන් බවයි වාර්තා වන්නේ. මඩකලපුව රූගම වැවේ මසුන් නැල්ලීමට ගිය දීවරයෙකු ඔරුව පෙරලීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව රූගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණෙක් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වරකපොල විවිධ සේවා සමූපකාර සමිති පරිපාලන ගොඩනැගිල්ල හා වෙළඳ සංකීර්ණය සඳහා මුල් කළ තැබීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරිකොබ්බෑකඩුව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන පුවත් විකාශයේ අවසන් යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.